Dove Moisturizing Milk hatırın ekat saha Nutriserum magin damages repair karay. Dove Intense Repair. දැනට මිරට අක්කර 485,000 ප්‍රමාණයක පොල් වගා කර තිබෙනවා. සාමාන්‍යයෙන් වාර්ෂිකව මිරට පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 2600 සිට 3300ක් පමණ වෙනවා. නමුත් එක් එක් වර්ෂවල මෙම තත්ත්වය පවතින දේශගුණික තත්ත්වයන් මත උච්චාවචනය වීම සිදු වෙනවා. වාර්ෂික පොල් නිෂ්පාදනයෙන් පොල් ගෙඩි මිලියන 1700 අතර ප්‍රමාණයක් පරිභෝජනයට අවශ්‍ය වන අතර එය ප්‍රතිශතයක් ලෙස 70%ක් වෙනවා. ඉතිරි 30%ක ප්‍රමාණය අපනයනය සඳහා වෙන් කෙරෙන බවයි පොල් පරීක්ෂණායතනය පෙන්වා දෙන්නේ. එහෙත් මෙම කාල සීමාවේ අපනයනයට හෝ පරිභෝජනයටවත් ප්‍රමාණවත් පොල් ඵලදාවක් නොමැති බව එම ආයතනය පෙන්වා දෙනවා. එක් වර්ෂවල ගත්තොත් එම මේ පොල් නිෂ්පාදනය සමහර අවුරුදුල ඉහළ අස්වැන්නක් ලැබෙනවා, සමහර අවුරුදුල පහළ අස්වැන්නක් ලැබෙනවා. ඒ සඳහා ප්‍රධානම සාධකය වෙන්නේ වර්ෂාපතනය සහ උෂ්ණත්වය. පොල් වගාකරුවන් පවසන්නේ තම පොල් වගාව දියුණු කිරීම සඳහා උපදෙස් ලබා දීමට හෝ වගාව ප්‍රචලිත කිරීමට නිලධාරීන්ගේ දායකත්වය අවම බවයි. මේක පහුගිය කාලේක ආණ්ඩු කරපු අය මේවා කිසිම නීතියක් විනයක් නැතුව ඒ පොල් ගස් කපන්න ඉඩම් කට්ටි කරලා විකුණන්න ඒ අයට ඒකට ඉඩකඩ සැලසුවා. රටේ පොල් ගහ නැතුව ගියා. ඊළඟ කාරණේ තමයි මයිටගේ හානිය වුණා. එතකොට ඒ ඉස්ම බොන නිසා පොල් ඵලදාව විශාල ලෙස අඩු වෙලා. හැම ඉඩමකටම බිම් ප්‍රමාණයනු කුෂි නිලධාරීන් පැමිණ ඒ අවස්ථාවට ගැලපෙන අයුරින් පොල් ඵල ලබා දී කටයුතු කිරීම තමයි මේ පොල් ආදායම ඉහළ නඟව ගන්න ප්‍රධානම හේතු සාධකයක් වෙන්නේ. පොල් ගස් කැපීම යම්කිසි කාලයකට මුළු දිවයින පුරාම තහනම් කිරීම අත්‍යවශ්‍යම කාරණයක් වෙනවා. ඉස්සර මෙහෙම නෙමෙයි පොල් කඩන්නේ. මේ හැම ගහකම පොල්වල 3-4ක් කඩනවා. දැන් පොල් අඩුයි. ගෙඩි 7-8යි එක ගහක ගන්නේ. ඒක රජයට මේ දොස් කියලා බෑ. පොල් අඩු හින්දා පොල් ගණන් යනවා. පොල් මිල ගණන් වැඩි වෙලා තියෙනවා ඒ පොල් අඩු නිසා. පොහොර මිල සහනයක් මෙහෙම දුන්නොත් සාර්ථකව අපිට පොල් ටික වැඩි කරගන්න පුළුවන් වෙයි. නමුත් යම් ප්‍රමාණකින් හරි පොහොර යෙදීම කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම අපි රජයට යෝජනා කරලා තියෙනවා පොහොර සඳහා තේවලට ලබා දෙනවා වගේ යම් සහන ආධාරයක් පොල් වගාව සඳහාත් ලබා දෙන්න කියන එක අපි යෝජනා කරා. කෙසේ හෝ අපේ රටේ ප්‍රධාන ආර්ථික භෝගයන් අතරින් එකක් වන පොල් වගාව ප්‍රචලිත කිරීම කෙරෙහි තවදුරටත් වගකීම් සහගත අවධානයක් යොමු කළ යුතු වෙනවා. මෙවන විට වෙළඳපළ තුළ උද්ගතව ඇති පොල් මිල ඉහළ යාම පාලනයට මෙන්ම අපනයන ආර්ථිකය ඉහළ මට්ටමකට ගෙන ඒමටත් එය පිටිවහලක් වේවි.